අදත් ඔයාාව අයිබෝන් කියල පිළිගන්න ට්‍රිකල් කුපිය යප් නල්ල එකට ඉති තාමත් ඔයාි සබස්්‍රයි් කරනත්ම් තැම සස්ට්‍රරප කරන්න ඒ වගේම බෙල්ලායි කෙන්න්න එකත් කලික්කරොත් ඕයාලට පුළුවන් අපි මේ වගේ වීඩ එකක් අපලෝට් කරපු ගමම නොටිෆිකේෂන් එකක් ඔයාලා ගෞටම ගෙන ගන්න ඉතින් අද විඩියකෙන්ම කතා කරන්නේ සුපර් පොසිෂන් තේරම් එක ගැන ඉතින් අපි බලමු මොකදද මේ සුපර් පොසිෂන් තියරම් එක කියන්න කියලා ඉතින් මේ සුපර්පොසිෂන් තේරම් කියන්නේ ෝස දෙකක් හෝ ඊට වඩාතියන්න සංකීර්ණ සර්කිට් එකක් ගොඩක් සරල කරලා එකඒ කෝම්පෝර්නන්ට්කාරා විභවන්තර සහ ධාරාවන් හොයා ගැන්න පවච්චි කරන කමයක් ඉතින්මං උදාහරණයක් විදියට ගානකින්ම මේ කියල දෙන්නම් අපි ගමු මෙතන තියන වෝල්් ෝසක් මෙතන තියෙන රිසිිස්ට එකක් මෙතන තියන රෙසිිස්ට එකක් මෙතන තියනෝ රෙසිිස්ට එකක් මෙතන තියෙනව අපව්ෝ් සෝස එකක් ගම මෙතන්න වෝ ෝස අගේ විසි අටයි වෝ කියලා මෙතන ගන්නවා හතයි වෝල්ඩ කියලා ඊලඟට මෙතන රිසිිස්ට ඕම් හතරයි මෙතන ඕම් එකයි මෙතන ඕම් දෙකයි දැන් අපිට කියනවා එක එක කොම්පෝනට්කාරහා ධාරාවන් හොයන්න කිය එතකොට මේ බැලුවම ගන්න තේෙනවා වට ස් දෙක් තියනවා එතකොට අපි මේකට සුපපෝජන් තියරම් එක හ්ලයි කරලා බලමු කොහොමද මේගේ සවකටකර සුපෝෂන් තිෙරම් එක අප්ලයි කරන්න කියලා දැන් අපිට ඕනි හොයාගන්න හතරයි යෝම් මරායන දරාව අපි ගම එක අයිවන් කියලා ඊළඟට ඕනි එක යෝම් මරායන ධාරාව අපි එක ගමු මේ දිසාාවට අයි2 කියලා එතකොට දෙක යෝම් අරයන දරව අපි ගමු අයි්‍රී කියල දැන් අපිට අයිවන් අයි2 සයි3 හොයාගන්න තමයි යෙන්නේ එතකොට මේ සුපපෝෂන් තියරම් එකේ දී කරන්න අපි එක එක ෝ ෝස් තියනව නම් එක වෝල්ටේ් සෝස එකක් එක ශරයකට සල කලා එකක කොම්පෝනට එක රහ යන දාරාවල් හොයලා අන්තිමට අපි නන දාරාවන් දිශාවත් සමගම එකතුගොරලා අන්තිම ධාරාවක් ලබාගන්න එක. දැම් මේක දී අපිට ෝට සෝසස් දෙක් තියෙන නිශපින ගන දෙපාරක තයි හදන්නවෙන්න ෝල්ටේ ෝස් තුනක් තිබොති තුන් පාකට හදන්න නවා. එතකොට මේකෙදී පලයනිි පියෝරරිදිේර ඔගලන්න පුළුවන් හතයි වෝල් හෝ. අටයි ෝ කැමති එකක් සලගන්න ම මේක තිස්සලම සලගන්නවම් විසි අටයි වෝල්ඩ බැටියක එතකොට මං කරන්නේ ඉස්සල්ලම විසිටයි වෝල්ඩ බැට්‍රියක මේ විදිට තියාගෙන අනිත් ්‍රෙසිිටර්ස් ඔක්කෝම මේ විදියට සම්බන්ධ කරගෙන හයි ෝල්් තියන තැන විතරක් ෂෝට් සගට්රන්න ගැන එක සර්ගිට් අයින් කරලා තැද කම්බි කැල්ලක් දාන එතකොට එක බැට්‍රියක් ගිතරයි අපිට ඉස්සල සර්ගිට් එකින් වෙන්නසකට අඩු වෙලා තියෙන් එතකොට හතරයි ෝම් එකයි ඕම් දෙ යෝම් එතකොට වෙනස මේකින් එක බැට්‍රියක් අඩුව වන එක විතරයි. දැන් අපි කරන්නේ එක කොම්පෝනන්් එකර යන දාරාවල් හොය එක එතොට මෙතනින් අපි ගමු අ4ෝ කියල දාරාවක නො මේ පැත්තට මේ පැත්තරය නවා අයිෆ කියල දරාවක් එතට මෙහට නවා අයි4ෝන්නිඔමයිසිික් කියලම දරාවක්. ඊළඟට මං කරන්නේ කොටසර සහ මේ කොටසටෝස් වෝල්ටක්්ලෝ එක දානො ම එක නම් කරගන්නම් ABC. DEF කියලා එතකොට මන්දානවාඒ EBඒ අතට එකන්නේ මේ කොටසට දානවා කචෝ වල්ටේ් ලෝය එකක එකක දැමටස් න අපි ෝට ෝසෙක් ැලවූතය මේ පැත්තට දමයි අප ගන්න එතකොට මේ දන විසිටක් වෙනවාකො රිනාග්‍රීන්න දනාග්‍රටයනකොට මේ අපි ද විසි අටක් විදිෙර සලකන එතකොට විසිට ව ෝල්ට ෝසස් න එක නිසා විසිට තරයි ඒක සමානයෙන් නොනී අයිවාරයක් ආරවල එකතුුවට එතකොට මේ පැත්තර අපි ගන්න අයියන්න තඒ පැත්තර එතකොට හතරවාරයක් අයි හ හිළඟට මේක ඒකත්යන්නේ දක්ෂණාවර්තව තන දෙකවාරයක් අයිපහ එතකොට අපිටනවා විසි අට සමානයි හතරයි අයි හතර දන දෙකයි අයි පහ කියලා එක සමීකරණයක්. ඊළඟට අපි මෙන්න මේකොට සට කර්ස් ෝල්ට් ලෝ එක දානවා එතකොට මඟගන්නවා BEB අතට දාන්නේර්චෝ වෝට් ලෝ එක තකොට මේ අතර මේකේ කිසිම වෝල්ටේ් ශෝසකක් නෑ එතකොට බින්දුව කියන එක තමයි සමානයි කියලගන්නේ බින්දුව සමානයෙන් නෝනි දක්ෂණවර්තව තියෙන්නේ අයි හය කියන ධරාව එතකොට එකවාරයක් අයි හය හිළඟට මේකට අධ්‍ය තියෙන්නේ අප දක්ෂිණාවවර්තව ගන්න හැබැයි අයි පහ යන්නේ පහලට එතකොට එක රින වෙනවා න්න දෙක ගුණකිරීම අයි පහ කියල නො එත මේ සුළුගරට වස් දෙන අපිට අයිසික් අඩුකිරීම දෙකයි අයි පහ කියලා එතකොන මේ අපේ දෙවනි සමීකරණ. දැන් සමහරයි කරන වැරදි දෙයක් තමයි අපි මේ කොටසරත්ගේේවල් දානෝ මේ කොටසරත් කේවියල් දානවා ඒ ළඟට තවත් සමය කරයක් ලබාගන්න ෝ නිසාමකොදත් මේ දන්න ිබද තුනක් තියනවා එතකොට තුන්ග නි සමය කරන දිද සහරයි කරන යයක් තමයි මේ මුලුසය කිට් එකකටමක් දානවා. ඒක ඇත්තරම ඩක් නැති දෙයක් මොකද අපි මේ කොටසට කේවියල් දාලා මේ කොටසට කේවියල් දානවා කියන්නේ මෙන්න මේකට දාන අවශ්‍යතාවයක් නෑ මොකද මේ සමී කරදගේ එකකරාට වස්සේ නිකම මේ මුළලු කොටසට කේවියල් දැම්ම වගේ තමයි එක නිසා කැමති නම් මේ කොටසට කවියල් දාලා මුලස කටක දාන්න පුළුවන් එහම ැත්තම් මේ කොටසට කේවියල් දාලා මුලුසකටක දාන්න පුළුවන් එහෙම ැත්තම් පුළුවන් මේ කොටසට මේ කොටසට දාන්න. හම ැත්ව මේ කොට ෙටත් කේවල් දාලා මේ කොට සටත් කේවල් දාලා තවත් සමිරන්න කොල් නිසා මේ මුලුව කනම කේවල් දම්ම කියලා ප්‍රෝජනයක් ගන්නන්නේන අපට එකම සමී කරණ තමයි ලබෙන්නේ එතකට අපි තුන්වනි සමීරන ඉදිර ගන්නේ මෙන්න මේ අයිෆෝ කියන එක සමානවෙන් ඕෝනි අයි පහදන අයි6ික් කියනෙකට මොකද මෙදනි ගන ධාරාව තමයි මෙතරන්ට කැඩිලක් මෙතට කැඩ්ල න්නේ එතකොට අයිෆෝ කියන එක සමානවෙන් නෝනි අයි6ික් ධන්න අයිෆ කියනකට එතොට මේ තුනු තමයි අපේ සමී කරන තුන අපිට පුළුවන් මේක කැල්ලගෙන් සුලු කරගෙන අයිතුන අයි හතර අයිපහා ඉහායට අගල් ලබාගන්න එතකොට අපිට අයි හතරඩෙන අගේ තමයි හය ඇම්පියර් කියන එක එතකොට අපි මේකෙති කරන තවද්‍යයක් තමයි මේ ධනාවත් එක්කම මේ දිසාපි ලකුණු කරගන්න මොක දෙක අපිට අන්තිම කොටස රනු වෙනවා එත අපි අයි හතර ගත්ත මේ ඇතට ඒක නිසා මේක දනහයක් ක කියලා අපි නිසා අපි මේක දිශාව මේ විදිහයට ලකුණු කර ගන්නවා. ඊළංඟට අයි පහ කියව දරාව අපිට එනවා මේ එනවා අයි පහ කියන එකට දෙක්කයි ඇපියර් කියලා. එතකොට අපි අයි පහ කියනෙ එක දනාගයක් ඇවිල්ල තියෙන්නේ ඒ එතකොට දිසාව පහල දිසාාව වෙන අපි දිර දිසාවත් ලකුණු කර ගන්න. ඊළඟට අයි හයට එනවා අපිට හතරයි ඇම්පියර් කියල ධරාවක්. එතකොට ඒකෙන් ඉන්නේ අපි ගත්තේ මේ දිසාාවට දන කියලා මේකින් දන උත්තරයක් එන්නේ එකක් නිසා ඒ දිසාාව තමයි හතරයි ඇම්පියර් කියන එකේ දිසාව දැන් අපි දිසාවත් එක්ක යි ෝल् කියන ෝ් අනුව ධාරාවන් හොයාගෙන තියෙනවා ඊළඟ අපි විසිටයි ෝल् කිය එක අයින් කලා හතයි ෝल् කිය सब මේ සකිට්කට සම්බන්ධ කරලා ආපහු දරා होයනෝ ඊළඟට අපි දෙවනි සर्ගිට් එක ග ගන්නවා විසිටයි ෝल् ගाइ කරලා හතයි ෝल् එක සම්බන්ධ කරගෙන तोක අපට මේ විදියට සर्ගිට්ට ෙන මෙත අපි විසිටाइයින් කළ ෝ් र्ගිට කරන මෙතන තියෙනවා ප්‍රතිරෝධයක් මෙතන තියෙනවා හතाइल् කොට මෙතන තියෙන හයි वल्ड මේ ओम හතරයි මේක ओम එකයි මේ ओम देखයි जි මේකන දරාවල් ොයා ගන්නෝනි අපි ගමු මෙතන යන ධරාව අ से කියලා पහලට අයි 8 कि දරාව ගමු මේ පැත්ත අපි ගමු අ 9 දරාව इළඟට ම මේ එක නම් කරගන්න ABCडf කියලා දැි මේකොටසට මේකොටසට के අන්නෝනිनी ම මේ එකදි ගන්න වාමාවර්තව प देख ोटे दाना के න්න පුුව ्रीनाग्री नाग्रेड में वामा वर्थ ග तो ගने बीसी ड बनाටන්නේ මේ තට तो लियाන්න පුුව वोलटे सप्लाई මේ पැතर ගන්න නිසා हताයි කියලා हथ समान ननी धराාව आई हतेයන්න वामा वर्थ तो අපට ගන්න පුළුවवा ගුණ කිරීම අයි හත දන්න මේ පැත්තරත් අයි අට කියෙන එකත් දන වෙනවා දෙක ගුණ කිරීම අයි අට තොට මේක සුවැට වස්සේ නොවිට හත සමානයි අයි හත දන දෙකයි අයි අ තොකොට මේ අපේ පලුවවෙනි සමී කරන ඊළඟට අපි මේකොටසරත් කේවියල් දානවා වාමවර්තවම දාමුව අපිඒඊF ඒ ඇතට ඒක ඇන්නේ මෙන්න මේ ඇතට එතකොට අපිට වෙනවා ෝස එකක්ත්න එක නිසා බිින්දුුවයි එතකොට මේ අතට අපි සලකන්නේ මේ අතර සලගනකොට අයි නමය කියන එක දනාගයක් වෙනවා හතර ගුණ කිරීම අයි නමය මොක දෙක වාමාවර්තව යන්නේ ඉල්ලඟට මේවි දෙද්දී අපිට පේෙනවා අයියටට පහලට යන්නන්නේ අපි යන්නනනි උඩ එතකොට මේක රින්න වෙනවා රින්න දෙක ගුණ කිරීම අයි අට එත මේක සුන්කට වස්සෙනවා හතරයි අයි නමය රින්න දෙකයි අයි අට අපේ දෙවනි සමය කරන දැන් අප මේකට දයම්ම මේකට දන්න එතකොට මුලුස ගිට එකකට දාන්න අවශ්‍යතාවයක් නෑ ඊළඟට අපි කරන්නේ තුංවනි සමය කරණය ලබා ගන්න අයි හත ගෙන එක සමාන කරනවා අයි අට ධන අයි නමයට එතකොට මේ අපේ තුංවනි සමී කරන දැන් අපි සමය කරන තුනක් ලබාගෙන තියෙන දැන් අපිට පුළුවන් අයි හතට අයි අයටට රසා යි නමේට අගයන්න්න ලබා ගන්න එතකොට අයි හතට අපිට එෙනවා අගයක් එකයි ඇම්පියර් කියලා එතකොට එක ඇපියර්ඉන්නන්නේ අපිට දනාගයක් ඒකයන්නේ අයි හත ගත්තු දිසාාව හරියට හරි ඒකන්නන්නේ මෙන්න මේ පැත්තට. ඊළඟට එනවා අයි අට කියල ධරාව අපිට අයි අට එනවා දෙකයි ඒ කියලාෙන ඇම්පියර් දෙකයි ඒක දිසාාව පහලට ඊළඟට අයි නමයට එනෝ පිට තුනයි ඇම්පියර් කියල තුන ම්පියර් ධනාගයක්කාවේ මේක සුළුගට වස දනාගයක් කියන්නේ ඒ යන්න අපි ගත්තු දිසාාව නො තමයි නම තියෙන්නේ ඒ ගන්නේ මෙන්න මේ දිශාවට. දැන් අපි වෝල්ටල් සෝසස් වෙනවෙනම සම්බන්ධ කරලා ධාරාවන් හොයාගෙන තියෙන්නේ. ඊළඟට තියෙන්නේ අපිට අවසාන පියවර. හෙතකොට මේ තියෙන්නේ අපිට පලවෙනි සර්කිට් එක විසි අට ෝල්සාහ හතයි ෝල්් සප්ල එක තියන්න ඒක අපි ටොාගන්න ොන අයින්2සා අ3 කියන්නේක් තුරපි පලෙන්පියෝරෙන් ගත විසි අටයි වෝල්ඩ් විතරක් සල සර්කිිට් එක. ඒකද අපි ගත්තා එක කොම්පෝනන් සරා ධාරාවල් අයිහතර අයිපා අයහයි කියලා අගයන් දිශවලුත් එෙක්ක. ඊළඟට අපි විෂ්‍ය අටයිවෝල් කියන එක ෂෝටසගිත් කරලා හතයි වෝල් කියනෙක සම්බන්ධ කරලා ඒකනුත් දරාවන් ගත්තා කොම්පෝනට්ස් වල්ලට එත අපිට කැමති දිශවන් මේකෙදති ගන්න පුළුවන් එතකොට අපිට මේ විදිහට අගයැ ැවිල්ල තියෙනවා දිශවලු ත එක් දැන් අපි කරන්න අයිවන් අ2යි3 හොයා ගන්න එක මෙිනම මේ ගැන්ඩික පවිච්චි කරලා මේකට තමයි සුපපොස්න් තීරම කියලා ගන්නන්නේ. එතකොට අපිට ඕනි නං අයිවන් කියන ධාරා හයන්න හතරයි ඔොම් මරහ එතකොට අයිවන් කියනක සමානවෙන් නෝන මෙන්න මේකොට සිදී අපිට හතර යෝමර ආපුදාරාව අයිෆෝ එකතුව මේකොට සිද අපිට අයිෆෝහරාපුදාරාව අයි නමේ එතකොට අයිවන් කියනක සමාන වෙන්නේ මේකද අපිට හතරයෝම රාපපු දාරව මේ දැිට හතර යෝමරආපු දාරාවල එකතුවට එතකොට අපිට ආවා අයිෆෝ කියන එක හය යම්පියර් කියලා මේකදී දිශාව ගොඩක්ම වැදගත් හයයෝම් හය යම්පියර් මේ දිසාවට එකතු කිරීම අයි නමේටාව අපිට එකයි ඇම්පියර් කියලා එක දිසාාව මෙන්න මේ පැත්තට එතකොට ඇම්පියර්රහක් මේ පැත්තර තියෙනයි කැම්පියර එකක් මේ පැත්තරට තිෙන එතකොට මුල දාරාව පහයි ඇම්පියර්යෙන දිසාාව මේ පැත්තවෙනවා හරියට දයිසික වගේ එතකොට අයිවන් කියන්නේ මේ පැත්තට තියෙන දරාව එකගේ පහ යම්පියර් කියලා ඉල්ල තියෙනවා ඊළඟට අපිට තියන්නේ අයිට හොයන්න අයිටූ කියන්න එක අපිට ගන්නඉන්නේ දෙයි ෝ මරායන ධාරාව සමාන වෙන්නේ මේක ද්‍යයාපිට දෙක ෝ මරයන ධාරාව අයි පහ එකතු කිරීම තුන්ග නිසායකිටගේ ද්‍යැවිිටාපු දෙකයි ෝ මරාතියන දරාව අයිට. එතකොට මේකෙ තියන ඔොබිට පහයි ඇම්පියර් කියන්නේ දෙ ප දෙකයි ඇම්පියර් පහලට ඊළඟට අයි අට කියන්නේ ඒ නුත් දෙකයි ඇම්පියර් පහලට. එතකොට මුළ දරාවෙනවා හතරයි ඇම්පියර් පහලට කියල. එතකොට අපි අයිටූත්වා ගත්ත. දැංඟ අපිට තියන්නේ අයි්‍රී होොන්න ට අයිත්වී කියෙනෙක සමාන වෙන්නේ එකයෝ මරාතියන දරාව සමාන වෙන්නේ මේක එකයෝ මරාතියන දරාව එකතු කිරීම මේක දැපිට එකයෝ මරාතිබ දාරාවට එතකොට අයි තුනගෙනෙක සමාන වෙන්නේ අයිහය එකතු කිරීම එකයෝ මරාතියන දාරාව අයි හත එතකොට අපි මේක අධ්‍ය නාදශ කරනවා හතරයි යම්පිියර අයිහය කියන්නේ දිශාව මේ පැත්තට යි හතේ දියපිටාවේ තුනයි යම්පියර් ඒක දිසාාව මේ පැත්තට එතකොට මේ දෙකේ සම්ප්‍රයුක්තාගේ නවා එකයි යම්පියර් කියලාම් දිසා වෙන්නේ මේ පැත්තට එතකොට අයි තුනයාගේ විල්ල තියෙනවා එකයි යම්පියර් දිශාව මේ පැත්තට එතකොට අපිට මේ විදිහට පුළුවන් දරාවල් හොයාගන්න මේක තමයි සුපපෝෂන් තියරම්මක් කියලා කියන්න එතකොට අපි ඉස්සල්ල කරේ සුපපෝෂන් තියරම් එක දාලා එක කොම්පොනටි කරා යන්න දරාව හොයා ගත් එක. ගේ අපි පුළන් සුපන් තියරම එක පච්චි කලා එක කොපනන්් රහ තියන විබවන්තරත්තුවා ගන්න මේක දෙමං කරන දෙයක් තමයි ං විවන්තරල දිශාව ලකුණු කරනවා දාරා දිශාව අනි පැතර එතකොට තර යෝමුමහර එක යෝමර දෙකයෝමරාම විභවන්තරතියන ව1 ව23 කියලා ඒවයි දිසාාගන්න ෙමං ධරාගන්න පැත්තර විුද්ධ පැතරේ ගන්න හතර යෝමරා විභවන්තර මං අරන්තියෙනවා වම් පැත්ට එක යෝමරන්තර අරතියනං ඒත් වම් පැත්තර මොකද අයිතිී කියන්න දක්ුණු පැත්තට එක දෙ ෝම ර න්තේ ීත්‍රී කියන කරන්තිය නමං උඩ පැත්තරටමො අ තියෙන පහලට ඒ වගේම අපි මේ අදග ළංගස කිද් දෙක විබභන්තර ඒ වියට ලුණ කරගන්න නි දාරාව ගමන් කර දිශාවට වියුද්ධදි සා න්තර එතකොටම මේකෙති ගන්න මේ පත්තර බවන්තර මේකද එතකොට මේ පැත්තට මේක දිතියෙන උඩ පැත්තර ළංකට වීයිගෙනන න්තරේ තියෙන මේකද අයියින් යන්නන්නේ පැත්තර එකකට වීයිගෙන බවාන්තර ම මේ පත්තර දමයි ගන්නේ එතකොට මේකද ව8තියෙන් උඩට ව7 තියෙන්නේ දකුණු පැත්තරට මොකද අයි7ෙව එක යන්නේ වම් පැත්තර නිසා. එතකට අපි මේ විදිහට විභවන්තර ලකුණු කරගන්නවා. දැන් අපිට පුළුවන් V12 වත3 සඳා ප්‍රකාශනයක් ලබා ගන්න එතකොට ව1න් කියන එක සමාන වෙන්නේ එකැන හතර යෝමරහා විවන්තර සමානවෙන්නේ පලමිනි ගිටෙන් අපිට අපපු හතර යෝමරාතියන විිවන්තර එකතුවට සහ. හතයි ෝල්දාල අපි දෙවනිසා කිට්ටෙන් ගත්තු හතර යෝම් කියන ප්‍රතිරෝධයාරාතියෙන විභවාන්තරයට එතකොට අපිට ගන්න පුළුවන් V1න් කෙන එක සමානයි4ෝ දන V9 කිය හැබැයි මේක දිසාව අනිවාරයම ලකුණු කර නෝන ව1න් අපි ගත්තේ මේ පැත්තට ව4ෝ ගත්තේ මේ පැත්තට V9 ගත්තේ මේ පැත්තට එතකොට අපිට මේක තමයි V1 වලටෙන්නේ වටට ගන්න පුළුවන් අපිට වම් පැත්තට තියන්නේ ඒක සමාන වෙන්නේ මේ විභාන්තරේසාම මේ විභවාන්තරය එකතුුවට එතකොට V2 කෙනෙක සාමානයන e e V6 දිශාවවම් පැත්තට දන V7 දිශාව දකුණු පැත්තට ඒ වගේ අපිට ගණ පුළන් වීත්‍රී වලට වතී සමානයන්නේ ව පහදන ව අටට ව5 දන V8 ඒක දිශවල් ඔක්කොම උඩා අතර තියෙන්නේ දැන් අපේ මේේවියට ප්‍රශන ලබා ගත්තා දැන් අපිට පුළුවන් කෙින්ම්ම විභවන්තරවලට අගන් ගන්න ව4ෝ කියන්නේ ෆෝවාරයක් හතර ගෙන එක අපිට අයිෆෝල්ටවා හය යම්පියර් කියලා එකට හය යම්පිරවාරය අහතර යෝම් ගැන්නේ පිසි හතරයි වෝ ඒක තියෙන්නේ මේ පැත්තට එකතු කිරීම ව9 කියන්නේ එක යම්පියර්වාරයක් හතර යෝම් එකතු කිරීම හතරයි වෝල් ඒක දිශාව තියෙන්නේ මේ පැත්තට එතකොට මේක උත්තරේ තමයි වි හතරක් තියෙනවම් පැත්තට හරක් තියෙන දුණු පැත්තට එතකො සම්පරයුක්ව භාන්තරයන්නේ විසයිවෝල්් දිශාවම් පැත්තමකොද වැඩි විභාන්තරය තියෙන වම් පැතර නිසා එතකොට ව1න් කියන්නේ විස්යිවෝල් දිශාව වම් පැතර. එතකොට වී2 අපිට විදිරවා ගන්න පුුවන් ව6ක් කියන ගැන්න පුලන් යික්ර එකයිසිික් කියන්නේ හතරයි ඇම්MPිය ගුණ කරන්න ඕනි එකයි ඕම්වලින් එතකොට විභවන්තරය හතරයි වෝල්නෝ දිශාව වම් පැත්තට එකතු කිරීම ව7 කියන්නේ යි ඇම්පියර් වාර් එකයි යෝම් තුනයි වෝල්ඩ කියලනවා එක දිශාව දපුුණු පැත්තට. එතකොට මේක දී වීටූවල් දෙනාවාගයක් එකයි වෝල්ඩ කියලා එක දිශාව වම් පැත්තට වෙන. ඊළඟට වීත්‍රී හවුවත්තහම අපි ඒකසාමානන්නේ වී පහකි අපි ගන්න පුළොන් අයිපහවාරයක් දෙක අයිපහ කියන්නේ දෙකයි ඇම්පියර් වාර්යක් දෙකයි යෝම් කන්නේ හතරයි වෝල්් දිශාව උඩ පැත්තට එකතු කිරීම අටයි වෝල්ඩ කියලා අපි ගත්තේ අයි අටවාරයක් දෙකයියෝම් අයි අට ගන්නේ දෙකයියෝම් එකොට මේ නත්තෙන හතරයි වෝල්ඩ කියලා උඩාතට තෝඩ මේක එෙන උත්තරේ අටයි වෝල්ඩ කියලා උඩ බැත්තර එතකොට මේ තමයි අපි සුපපෝෂන් තියරම්මකින් වෝල්ට ේජස් ගන්න තිේරිය එක එතකොට ගොලන් තරුම් ගඩපුලො මේයිවොට අපිට විල්ලති නගගේ හතරයි ොම්බින් ගුණක රඩ ස්සේ අපිට විශ්සා කෙනවා අයිත්‍රීවලාගේ එක යොම්බලින් ගුණ ගරඩබස්සය එකයි වෝල්ඩ කියවා අල් අපිට පුුවගේ දෙකයි ඕෝම්බ ලින්ිගුණු කටවස් ඇ අපිට අටයි වෝල්ඩ කියලා මේ විදිහයට ගන්න පුළුවන් ඉතින් මේ විදියට අපිට පුළුවන් සුපපෝෂන් තියරම එක පාවිච්චි කරලාඒක කෝම්පෝනන්ට් කරහා විභවන්තර දරාවල් හොයාගන්න ඉතිං මේ වගේ වීඩියෝස් දිකටම බලන්න ්‍රිකල් කුප්ිය චන්ල සබස්්‍රයිප් කරන්න ඒවගේම බෙල්ලයිකනකත් කලික්කරොත් ඕයාලට පුළුවන් අපි මේ වගේ වඩ එකක් අපප්ලෝඩ් කරපු ගමම්ම නොටිෆිකේෂන් එකක් ඔයාලා ගාවටම ගන්නගන්න